ගම් මැද්ද දිනසිය දෙවන ක්‍රියාන්විතය මතක අමතක කරන නගරයේ ඉඳන් ගම් මැද්දේ वेटना तरमट गहना हद वक्त लगा ऐसी पिया नोहला बला इन्ना ने तू लग सीरियाव तवरने हम दामत न पी अपी माई मे अपी अपी टलंग बेन खाने आई ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ මිනිස් කමේ සුවඳ සොයන ගම්මැද්ද. ඉතින් ඔබ දන්නවා දැන් මේ වන විට දිස්ත්‍රික්ක 3ක අපේ කණ්ඩායම් ගෙයින්ගෙට යමින් මේ මිනිස් කමේ සුවඳ සොයාගෙන යනවා. එහෙම නැත්නම් අපේම සහෝදර ජනතාව මුහුණ දී සිටින ගැටලු අපි සොයාමින් සිටිනවා. ඒ අතරවාරේ තවත් ක්‍රියාන්විතයක් ක්‍රියාත්මකයි. ඒ තමයි ගම්මැද්ද දිනසයේ දෙවන ක්‍රියාන්විතය. මේ ක්‍රියාන්විතය හරහා තවත් ජනතාවගේ මේ ආකාරයෙන් නිවුස් ෆස්ට් අපේ ගම්මැද්ද කණ්ඩායම සොයාගත්ත ජනතාවගේ ගැටලු වලට අපි විසඳුම් ලබා දෙමින් යනවා. ඉතින් ක්‍රියාන්විත දෙකක් එක්වර නිවුස් ෆස්ට් අපේ කණ්ඩායම එහෙම නැත්නම් නිවුස් ෆස්ට් ගම්මැද්ද කණ්ඩායම මේ වන විට රට පුරා මුදා හැර තිබෙනවා. ඉතින් මේ සියල්ල සිද්ධ වෙන්නේ ඇත්තරම ඔබ නිසා. ඔබ නොසිටින්නට ඔබේ සහයෝගය නොලැබෙන්නට ඔබේ අත්වල නොලැබෙන්නට අපට මේ කිසිවක් කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. අපිට මේ විදිහට අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සේවය කරන්නට එහෙම නැත්නම් ඔවුන් වෙනස් කරන්න ඔවුන්ගේ හෙට දවස යහපත් කරන්නට ආලෝකමත් කරන්නට හිනහෙන දිනයක් බවට පත් කරන්නට අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් අපිට තව කරන්න බොහෝ දේ තිබෙනවා. ඒ ඔබත් එක්ක එකතු වෙලා. ඒ නිසා අපිත් එක්ක අත්වල් බැඳගන්න ඔබට කෙසේද ගම්මැද්දට දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපිට කතා කරලා කියන්න. අපේ දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘතයි. ගම්මැද්ද මහලේකම් කාර්යාලය අපේ සමාජිකයන් අපේ කණ්ඩායම ඔබට සවන් දෙන්න, ඔබට ඇහුම්කන් දෙන්න, එහෙම නැත්නම් ඔබේ දුරකථන ඇමතුම බලාපොරොත්තු වෙන ඉන්නේ. ඉතින් කතා කරන්න අපිට 011 4 896 896 තිරේ විසුන දුරකථන අංකයට ඔබේ ඇමතුමට සවන් දෙන්න. එහෙම නැත්නම් ඔබේ ඇමතුම බලාපොරොත්තු වෙන අපේ කණ්ඩායම ඉන්නේ. ඉතින් ඒ වගේම අපි හැමදාම මේ සවස 6:30ට ආරම්භ කරන වැඩසටහන තුලින් ජනතාව මුහුණ දී සිටින ගැටලු කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කරනවා. මේ ගැටලු ඇත්තනම අපි ඔබ හමුවේ තබන්නේ ඔබේ සහයෝගය මේ ගැටලු වලට ලබා ගත යුතු නිසා. මේ ගැටලු විසඳන්න ඔබේ සහයෝගය අත්‍යවශ්‍ය නිසා. ඉතින් ඔබට වැඩසටහන අතරතුර දැක ගන්න පුළුවන් වෙයි ලංකා බැංකුවෙත්, ඒ වගේම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙත් ගිණුම් අංක. මේ ගිණුම් වලට ඔබට හැකි අයුරින් පරිත්‍යාග කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් අපි දන්නවා පහුගිය දින කීපේ පුරාම අපිට දැක් ගන්න ලැබුණා මේ ගිණුමට මුදල් බැර වෙනවා වගේම තවත් බොහෝ පිරිසක් අපේ බ්‍රේක් ගෲප් ප්‍රදේශ කොළඹ 2 බ්‍රේක් ගෲප් ප්‍රදේශ අපේ සිරස ප්‍රධාන කාර්යාලයට ගෙනවිත් මුදල් ආධාර බාර දෙනවා. ඒ වගේම තමයි www.gammedda.lk කියන වෙබ් අඩවියට පිවිසලා ඔබට පුළුවන් ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් අලුත් තාක්ෂණය ප්‍රයෝගික කරගෙන ඔබට නිවසේ ඉඳන්ම ගම්මැද්දට දායකත්වය ලබා දෙන්න. ඉතින් ඔබ
මේ දායකත්වයේ ලබා දෙන දේවල් වලින් අපි මොනවද කරන්න යන්නේ අදත් අපි එවැනි ජනතා ගැටලු අපි හඳුනාගත් ජනතා ගැටලු කීපයක් අපි ඔබට කියන්න සූදානම් අපි මුලින්ම යන්නේ රත්නපුර එහෙම නැත්නම් මහ පොළවෙන් මැණික්කට හම්බ වෙන ප්‍රදේශයකට රත්නපුර රක්වාන උඩු වතු කැලේ ගම්මානයේට මහ පොළවෙන් මැණික් ලැබුණත් මේ ගම්මානයේ ජනතාව ප්‍රජාශාලාවක් නොමැති කමින් පීඩාවට පත් වෙනවා. ඉතින් ඔබ කල්පනා කරන්න පුළුවන් ඇතැම් විට මේ ප්‍රජාශාලාවක් කියුවාම මොකක්ද මේකේ තියෙන වැදගත්කම කියලා. හැබැයි ගමකට ප්‍රජාශාලාවක් කියන්නේ විශාල වැදගත්කමක් තියෙන ස්ථානයක්. ගමේ ජනතාව රැස් වෙන්නේ එතන, ගමේ සමිති සමාගම් පිහිටුවන්නේ එතන, බොහෝ වෙලාවට පුස්තකාල ක්‍රීඩා කටයුතු මේ සියල්ල සිද්ධ වෙන්නේ එතන. ඉතින් ගමකට ප්‍රජාශාලාවක් කියන්නේ ඊටාම වැදගත් අංගයක්. ඉතින් මේ ගමේ උඩවතු කැලේ ගම්මානයේ ජනතාවටත් මේ ප්‍රජාශාලාවක් නොමැති කමේ අඩුව තියෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. ළමා සමාජය කරන් ප්‍රජාශාලාවක් අවශ්‍ය වෙනවා. අවුවට දූවිල්ල එහෙම එනවා. ඒක නිසා ඉන්න අමාරුයි. වැස්සට තෙමෙනවා. අපි සිරස මාමලාගෙන් ඉල්ලන්නේ අපිට ප්‍රජාශාලාවක් හදලා දෙන්න කියලා. අපේ ආසයි ළමා සමාජය ඉස්සරහට කරගෙන යන්න. අපි ප්‍රජාශාලාවක් නැතුව හතර අතේ දුවගෙන රැස්වීමක් මෙතන තියන්නේ බොහොමත්ම අමාරුවෙන්. අපේ අම්මලා ළමයි වඩාගෙන සමෘද්ධි සමිතියට එනවා. ඒගොල්ලෝ වැස්ස එනකොට වෙලාවකට අහල පහල ගේකට දුවනවා. අපේ පුංචි ළමයි ටික ළමා සමාජයේ රැස්වීම තියාගන්න විදිහක් නැතුව එහාට මෙහාට ගෙවල් ගාන ගිහින් තමයි පොඩි ළමයි ටික දුවලා දුවලා රැස්වීම තියාගන්නේ. තැනක් නැතුව දැන් ඒ සමිතියත් පොඩ්ඩක් අඩාල වීගෙන යනවා. ළමයි හැමදාමත් අහනවා සමිතිය තියාගන්නේ කොහොමද නැන්ද කියලා. අපට නිසි තැනක් නැහැ. අපි හැමදාම ඉතින් මේ පාරද්දර මේ වගේ තැනක තමයි. ඒත් විශාල සෙනඟ රැස් වෙනවා. වැස්ස දවසට එහෙම ඇත්තටම අපි ගොඩාක් අපහසුතාවලට යොමු වෙනවා. ඉතින් මේ අපට මේ ප්‍රජාශාලාවක් නැතිකමින් හරියට කිසිම දෙයක් අපට කර ගැනීමට අපහසු වෙලා තියෙනවා. ග්‍රාමීය සංවිධානයේ පමණක් නෙමෙයි තරුණ කාව්‍යයේ ළමා රැස්වීම් අරහිමේ ගොඩක් තියෙන නිසා ඒ අඩුව තමයි අපට ගොඩාක් දුරටම තියෙන්නේ. උඩුවත කැලේ ගාමයට විතරක් නෙමෙයි පුංචිවත්ත උක්වත්ත කියන ගම් දෙකත් නියෝජනය වෙන පරිදි සමුද්‍ර සමිති සමාගම් මේ වගේ තරුණ සමිති සමාගම් ආදී සියලුම දේවල් වලට මේ ගම් තුනෙම වගේ මිනිස්සු එන්නේ මෙහාට. උඩා දරුවන් වඩාගත්තේ අම්මලා පවා වැස්ස තැමෙතේ මෙතන සමුද්‍ර සමිති සමාගම් වලට ආදීට සහභාගී වෙනවම දැකලා තියෙනවා. ඉඩම් කැබැල්ල වෙන් කරගෙන බොහෝ කාලයක් වෙනවා. ඒත් තාමත් මෙතන ප්‍රජාශාලාවක් ඉදි කරගන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම කියනවනම් ලොකුම අඩුපාඩු අපිට ප්‍රජාශාලාවක් තමයි. මොකද මේ ළමයි එක්ක අපිට ඒ තරම් දුර යන්න බෑ. අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මෙම ගමේ තියෙන සමිති පවත්වා ගැනීම සඳහා ස්ථානයක් නොමැතිකම. ඉතින් ඒ නිසා අපි ගොඩක් පීඩාවට පත් වෙලා තියෙනවා. මේ වගේ සුළු ප්‍රමාණයකින් තමයි අපි වාහන එනකොට අයින් වෙනවා. ඒ වගේ දේවල් තමයි අපි මෙතන සිද්ධ කරන්නේ. කලින් වශයෙන් බැලුවත් එමේ 1500කට අධිකයි. ඉතින් සමෘද්ධි රැස්වීම, එතකොට ග්‍රාම සංවර්ධන, මරණාධාර, ග්‍රාම නිලධාරියා මුණ ගැහිසීම සඳහා අපිට යන්න තියෙන කිලෝමීටර් 7කට වැඩිය දුර ප්‍රමාණයක්. නිතරම මේ ගම්මාන වලට බස් වැඩ කරන්නේ. ඉතින් වාහන පහසුකම් නැහැ, පොදු වාහන පහසුකම් නැහැ අපිට. ඉතින් ඒ නිසා අපි ගොඩාක් දුෂ්කරතා මත වෙනවා. අපිට ග්‍රාම නිලධාරියාව ගෙන්වා ගැනීම සඳහා, සමෘද්ධි නියාමකව ගෙන්වා ගැනීම සඳහා අපිට ස්ථානයක් අවශ්‍යයි. ඒ කියන්නේ අපිට වහලක් හෙවිලි කරපු ස්ථානයක්, තැනක් තියෙන නිසා අපිට ස්ථානයක් අවශ්‍යයි. ඉතින් ඒක හදා ගැනීම සඳහා අපි ගොඩාක් අමාරුවෙන් අපි මේ ගමේ ජීවත් වෙන්නේ. එදිනෙදා දලු කඩලා නිසා අපිට හැකියාවක් නැහැ අපේ ශක්තියෙන් අපිට තැනක් හදාගන්න. ඒ නිසා අපිට ඒ සම්බන්ධයෙන් අපහසුතාවයක් තමයි ප්‍රධානම මේ ගමට බලපාලා තියෙන්නේ. ඔබගේ රුපියලට මේ ජීවිත වෙනස් කළ හැකි. එක්වන්න ලංකා බැංකු ගිණුම් අංකය 80014452 Nations Trust බැංකු ගිණුම් අංකය CI 111 112 335. හොඳයි, ඔබ දැක්කා උඩවතු කැලේ ගම්මානයේ ජනතාව විඳින දුක් ගැහැට. ඉතින් මේ ජනතාව කිව්ව කාරණා ඔබට ඇසෙන්නට ඇති. ග්‍රාම සේවක සොයාගන්න, එහෙම නැත්නම් සමෘද්ධි නිලධාරීවරයා හමුවන්න බොහෝ දුර ඇවිද යන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කටයුතු කරගන්න පහසු නෑ කියලා ඔවුන් කිව්වා. ඔවුන්ට අවශ්‍ය වහලක් සෙවිලි කරපු ගොඩනැගිල්ලක් මේ කටයුතු එකම ස්ථානයකදී ගමේදීම කරගන්න. ඉතින් මම කලින් කිව්වා මේ පොළවෙන්
මිනි කැට හම්බ වෙන ප්‍රදේශයක් කියලා කොහොම වුණත් මේ ජනතාවට මේ ජනතාව ජීවත් වෙන්නේ මේ මිනි කැට වලින් නෙමෙයි ඔවුන්ගේ ආදායම් මාර්ගය තේ දළු නෙලන එක එහෙම නැත්නම් කුලී වැඩ කරන එක. ඉතින් ඒ නිසා ඔවුන්ට ආර්ථිකයේ ශක්තියක් නැහැ ගමට ඒ වගේ පොදු ස්ථානයක් ඉදි කරගන්න. හැබැයි මේ දිස්ත්‍රික්කයේ අපි දන්නවා එවැනි හැකියාවක් තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් මේ වැඩසටහන නරඹනවා නම් ඔබට පුළුවන් ඔබේ දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් ඔබේ තවත් සහෝදර පිරිසකට උදව් උපකාර කරන්න ඉදිරිපත් වන්න මේ ජනතාව ඉල්ලන ඒ වහලක් සෙවිලි කළ ප්‍රජාශාලාවක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් තනවීම බොහොම පහසු කාර්යයක්. එක් වෙන්න අපි සමග කතා කරන්න අපිට 0114 896 896 කියන දුරකථන අංකයට අපි රත්නපුරෙන් යනවා තවත් ප්‍රශ්නයකට. මේ ප්‍රශ්නේ තියෙන්නේ කෑගල්ලට, කෑගල්ල නිවුස් මීය පාසලට, පාසලේ දරුවන්ට විශේෂයෙන්. ඇතැම් විට ඔබ දන්නවා බොහෝ දෙනෙක් තමන්ගේ දරුවන් පාසල් වලට යනකොට වතුර බෝතලේ දෙන්නේ ඇත්තටම බොහෝ වෙලාවට ඉතාම පිරිසිදු වෙයි ගැන කල්පනා කරනවා. ඇතැම් වෙලාවට උණු කරලා නිවාගත්ත ජලය තමයි තමන්ගේ දරුවන්ට ගෙනියන්න දෙන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට වතුර බෝතලයක් සල්ලි වලට ගන්නවා වෙන්න පුළුවන්. මේ වගේ දරුවන් ගැන තමයි කල්පනා කරන්නේ, දරුවන්ගේ සෞඛ්‍ය ගැන තමයි ඔබ හිතන්නේ. හැබැයි ඔබ දන්නවද අපි බොහෝ වෙලාවට මේ ගැන කතා කරලා තියෙනවා. අපේ රටේ තවත් ප්‍රදේශයක දරුවන් පිරිසක් මේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තැකීමක් කරන්න හැකියාවක් නොමැතිකමට පත් වෙලා තියෙනවා. හේතුව ප්‍රදේශයේම ඔවුන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාවක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කෑගල්ල නිවුස් මීය පාසලේ දරුවනුත් පත් වෙලා තින්නේ අන්න ඒ වගේ තත්ත්වයකට. අපේ පාසල දුෂ්කර ප්‍රදේශයක දුප්පත් ගම්මානයක පිහිටලා තියෙන පුංචි ඉස්කෝලයක්. මේ වන විට අපේ පාසලේ උග්‍ර ජල ගැටලුවක් පවතිනවා. අපිට පාසලට අවශ්‍ය කරන ජලය සපයා ගැනීමට සිදු වෙලා තියෙන අසල්වැසි නිවෙස් වලින්. මෙන්න මේ ආකාරයේ තාමත් පානය කිරීමටවත් වෙනත් කිසිදු අවශ්‍යතාවයකටවත් භාවිතා කිරීමට නුසුදුසු තරමේ ජලය තමයි අපේ පාසලේ මේ වන විට පවතින්නේ. ඒ වගේම තමයි පාසලේ ජල නල පද්ධතියත් මේ වන විට ඉතාමත්ම දුර්වල මට්ටමේ තමා තිබෙන්නේ. මේ විදිහේ උග්‍ර ජල ගැටලුවක් තමයි අපේ පාසලේ මතුවලා තියෙන්නේ. මේ ජල ගැටලුවට විසඳුමක් ලබා දීමට, මේ ජලය පිරිසිදු කර ගැනීමටත්, එම ජල නල පද්ධති අලුත් අඩියා කර ගැනීමටත් කවුරුන් හෝ උදව් උපකාර කරන්නේ නම් එය පුණ්‍ය කර්මයක් බවටත් පත් වෙනවා. අපිට තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි මේ වතුර නැතිකම. පාසලේ ළමයිට මේ වතුර තිබුණත් ඒවා පාවිච්චි කිරීමට නුසුදුසු තත්ත්වයේ තමයි පසුවන්නේ. වතුර බීලා ලෙඩ රෝග හැදීමේ අවස්ථාවක් තියෙනවා. ළමයි මේ ස්පිරිතාල වල නතර වෙලා එහෙමත් ඉඳලා තියෙනවා. මේ ජල ගැටලුව අපිට විසඳලා දෙනවා නම් ඒක විශාල පුණ්‍ය කර්මයක්. මේ ඉස්කෝලේ දැන් මේ වතුර මේකේ මේ මට්ටම හැම වෙලාවකම තියෙනවා. කොච්චර ඉඩවලකට වුණත් වතුර තියෙනවා. මේ මලකඩ වගේ මට්ටම හන්ද, ඒ කියන්නේ මලකඩ තියෙන හන්ද භාවිත කරන්න බෑ. ඇත්තටම දරුවන්ට පාවිච්චි කරන්න කොහොමවත් බෑ. ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. දැන් ඔයාලා වුණත් අවධානයම කරලා අපිට මේක කළා දෙනවා ලොකු පිනක්. මොකද මම හිතන්නේ ළමයි 200කට කරන ලොකුම ලොකු පිනක් අහිංසක දරුවෝ අනික දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ ඒක හන්ද මෙන්න මේ தත්ත්වේ නැති කරලා මලකඩ ඉවත් කරන කරලා ළමයින්ට භාවිතයට ගන්න පුළුවන් විදිහට හදලා දෙනවා නම් මම හිතන්නේ ඒක මම හිතන්නේ සිරසා පිට කරන ලොකුම උපකාරයක්. අපේ පාසලට ලොකුම හිගය තියෙන වතුර දරුවන්ට අපි දැන් උදේට අපිට එන්න අපහසු ඉස්කෝලේට ළමයි එවලා අපිට යන්න පුළුවන්. ඒත් වතුර හන්දා අපි දරුවොත් එක්කම ඉස්කෝලේට එන්න ඕනේ. වෙන වැඩකට අපිට යෙදෙන්න බෑ. උදේට ඇවිල්ලා දරුවන්ට ගෙවල් ගහන ගිහිලා අනේ වතුර ටිකක් ගන්න ළමයි වෙනුවෙන් ඉස්කෝලේ කියලා අපි වතුර ටිකක් ඉල්ලලා වෙලාවට එක ගෙවල් ටිකම අනේ අපේ ගෙදර අද වතුර එන්නේ අඩුයි වතුර කියනවා. අපි තව ගෙදරකට යනවා. එහෙම ගිහිල්ලා වතුර බාදි දෙකක් තුනක් ගෙනත් කියලා යනවා. සමහර වෙලාවට 10 11 වෙනකොට ඒ වතුර බාදි දෙක මදි. වෙලාවකට ගුරුවරුන්ට පන්තිය කරන්නත් ඕනේ. දෙමව්පියලව වතුර ගෙන්න ගන්නත් ඕනේ. අපිට තියෙන එකම අපහසුතාවය වතුර. වෙලාවකට ළමයි ගෙදරින් පොත් බෑග් එක උස්සගෙන එන්න බෑ. අම්මේ වතුර බෝතල් දෙකක්වත් ඕනේ ඉස්කෝලේ වතුර බොන්න බෑ කියනවා. ඉතින් අපි එන්න ඕනේ තවත් වතුර බෝතල් දෙකක් කරලා ලොකු ළමයින්ට එක්ක. ඒක නිසා ඇත්තටම අපේ දරුවන්ට වතුර ටිකක් ලබා දෙනවා නම්, ලබා ගන්න අපිට උදව් කරනවා නම් මේ ඉස්කෝලේට, ඇත්තටම මේ ආත්මේ කරගන්න පුළුවන් ලොකුම පින වෙන්න ඇති. ඒක කරලා උදව් කරන ඇත්තටම කවුරු හරි උදව් කරනවා නම් ඒක නිවන් දකින්න කරන ලොකුම පින වෙනවා. එච්චරකට අසරණ අපේ ඉස්කෝලේ ළමයි වතුර වෙන්නේ. ප්‍රමාණවත් තරම් වතුර තියෙනවා. නමුත් ඒ ජලය ආම්ලික ගතියෙන් ගොඩක් වැඩි. ඒ නිසා ළමයින්ට පානය කරන්න තරම් සුදුසු මට්ටමක නැහැ. නමුත් මේ ජලය ෆිල්ටර් කරලා අපිට කොහොම හරි ගන්න ක්‍රමයක් තියෙනවා නම් මේ ජලය හොඳටම ප්‍රමාණවත්.
ඔබගේ රුපියලට මේ ජීවිත විනාශ කළ හැකි එක්වන්න ලංකා බැංකු ගිණුම් අංකය 80144512 Nations Trust බැංකු ගිණුම් අංකය CI 111112335 බලන්න ඒ දරුවන් අධ්‍යාපන සටනට අමතරව තමන්ගේ පානීය ජලය සපයා ගන්න එහෙම නැත්නම් තිබහට වතුර පොදක් බොන්න ඔවුන් කොයිතරම් සටනක නිරත වෙනවද කියලා සමහර විට බොහෝ ප්‍රදේශවල ජනතාව තමන්ගේ දරුවා පාසලට ගෙනවිත් ඇරලුවාට පස්සේ මේ වගේ වතුර උස්සගෙන වතුර බාස්කට් උස්සගෙන යනවා අපි දකින්නේ නැහැ ඒ අවශ්‍යතාවන් සපුරලා තියෙන නිසා නමුත් මේ වගේ පාසලුත් තියෙනවා ඉතින් මේ දරුවන් බොහොම දුක් ගැහැට විඳිනවා ඔබට පුළුවන් හැබැයි ඒ දරුවන්ගේ හෙට දවස සතුටෙන් පිරෙන එහෙම නැත්නම් සිනහවෙන් පිරෙන අපහසුතාවෙන් තොරවන දවසක් හෙට දවසක් බවට පත් කරන්නේ ඉතින් බොහොම පොඩි දෙයක් අපිට කරන්න තියෙන අපි එක් වෙමු අපි එක් වෙලා මේ හැම දෙයක්ම වෙනස් කරමු ඔබ දැක්ක අපේ ගිණුම් අංක ඔබට පුළුවන් ඔබේ දායකත්වය ලබා දෙන්න ඒ වගේම තමයි කතා කරන්න අපිට 0114 896 කියන අපේ දුරකථන අංකය ඔබ වෙනුවෙන්ම විවෘතයි ඒ වගේම මේ ගැටළු වලට මුහුණ දී සිටින සියලු ජනතාව වෙනුවෙන් ඒ අංකය විවෘත වන්නේ ඔවුන්ට ඒයින් පිළිසරණක් ලැබෙන නිසා ඒ නිසා ඔබට ලබා දිය හැකි දායකත්වයේ කොපමණ දේ අපි සතුටින් බාර ගන්න සූදානම් කතා කරන්න අපිට 0114 896 896ට අපි යනවා රාත්‍රී 7 ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ සිරස්තල නරඹා දෙවන ක්‍රියාන්විතය ගම්මැද්ද ගේයින් ගෙට යන අපේ කණ්ඩායම වෙත ජනතාව මෙලෙස අදහස් පළ කළා. සල්ට විතරයි ඒගොල්ලෝ ගෙල්ලා බලලා යනවා ඉතින්. අනිත් එක ලයිම් ඔක්කොම කැඩිලා සෙට් එක. ලයිම් ඔක්කොම කැඩිලා ඉතින් පෝ අමාරු වෙන්නේ. වැස්ස දවසට නම් මේ පෝ අමාරු ඉන්නේ ඉතින් පඩුව උසලා අරක යන්න මේක යන්න ඒක පෝ අමාරු ඉන්නේ ඉතින්. ඒකෙත් පොටක් ඔබතුමා පොටක් බලලා අදලා දෙන්න ඕනේ ඉතින්. ඇවිල්ලා බලලා යනවා ඉච්චර. ඉතරකල් කිසි කෙනෙක් මේවට මේ මැදිහත් වෙලා කිසි කෙනෙක් ඇවිල්ලා මේව කරන් ගැන හෙව්වේ නැහැ. ඔබතුමාට තමයි මේ ප්‍රථම වතාවට ඇවිල්ලා අපින් මේ වගේ දෙයක් මේ ඇවිල්ලා අහපු දෙනවා විතරයි. ආදාර දෙන්න අරක දෙන්න මේක දෙන්න මෙලෝ දෙයක් නැහැ ඉතින් ආදේනක. චන්ද කාලට ආවට වැඩක් වෙන්නේ නැහැ. දේශපාලනේ කොරන කාලේට කොමිනෝ බෝලිමි. කිසිම කෙනෙක් වැඩක් කරන්න නම් වැඩක් කරලා දෙන්නේ නැහැ කිසිම. තුමා හෙට හදනන් අනිද්දා හදනන් කියලා යනවා. ඒ උනාට ඊට පස්සේ දිනුව ඇපැස්සේ පැත්ත පළාතවත් එන්නේ නැහැ. ජනනායකව කරන්න ඕන වැඩ ඔබතුමාලා කරන එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. ජනනායකෝ ඉතින් කරනවා නෙමෙයි රණ්ඩු වෙනවානේ පාර්ලිමේන්තුවේ බලය බෙදා ගන්නයි ධනය බෙදා ගන්නයි. ඉතින් අපිට දැන් ඡන්ද දෙන එකත් අපිරියවිලා තියෙන්නේ. ඒ රට පුරා ජනතාවගේ අදහස්. ඉතින් මේ ජනතාව මේ විදිහට අදහස් දක්වන්නේ ගම්මැද්ද ගේයින් ගෙට කණ්ඩායම ඔවුන්ගේ ගෙදරට ඔවුන්ගේ නිවසට පැමිණි අවස්ථාවේදී අපි මම කලින් කිව්වා වගේ අපි මේ වෙද්දි දිස්ත්‍රික්ක තුනක සංචාරය කරමින් ඉන්නේ අපේ කණ්ඩායම් මේ ජනතාවගේ තවදුරටත් නොවිසඳුණු ගැටලු සොයාමින් තමයි අපි සංචාරය කරන්නේ. ඔබ මේ දකිනවා දර්ශන මේ අපේ මහනුවර දිස්ත්‍රික්කයේ ආවරණය කරමින් එහි ගම්බිම්වල ඇවිද යන නිවසින් නිවසට යන අපේ කණ්ඩායම් දැන් ඔබ දකිනවා ගාල්ල දිස්ත්‍රික්කයේ අද දවසේ සංචාරය කරපු අපේ කණ්ඩායම. ඉතින් මේ නිවුස් ෆස්ට් කණ්ඩායමේ අපේ සමාජිකවන් එකතු වෙලා ඉන්නවා අපේ ගම්මැද්ද පළමු ගේන්ගිට වැඩසටහනට එකතු වුණා වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ කණ්ඩායමත් ඔවුන් මේ ජනතාවගේ ගැටලු එකතු කරගනිමින් විද්‍යානුකූලව එය එකතු කරගනිමින් ඒ වගේම ඒ අවශ්‍ය වර්තාවන් සැකසීම සඳහා දත්ත රැස් කරගනිමින් අපේ කණ්ඩායම එක්ක සංචාරය කරමින් ඉන්නේ ඉතින් මේ වගේම තවත් කණ්ඩායමක් තවත් ප්‍රදේශයක නැගෙනහිර ප්‍රදේශයේ නැගෙනහිර පළාතේ සංචාරය කරමින් ඉන්නේ. ඉතින් කණ්ඩායම් තුනක් මේ විදිහට රටේ දිස්ත්‍රික්ක තුනක සැරිසරමින් ඔවුන් සොයා බලන්නේ රටේ ජනතාවට තවදුරටත් නොවිසඳුණු එහෙම නැත්නම් විසඳුමක් ලැබුණ නැති විසඳුමක් අපේක්ෂා
කළත් නොලැබුණු ගැටලු මොනවද කියලා. ඉතින් ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නට අපි සූදානම් වෙමින් තමයි මේ විදිහට අපි යලිත් වරක් ගෙයින් ගෙට මේ විදිහට සංචාරය කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක අත්වල් බඳ ගනිමින්. ඉතින් පළමු ව්‍යායාමයෙන් පස්සේ අපි ගම්මැද්ද ක්‍රියාන්විතය ආරම්භ කළා ඒ ගැටලු විසඳන්න. ඒ ගැටලු එකින් එක විසඳමින් යනකොට අපි ජනතාවගෙන් ලැබිච්ච ප්‍රතිචාරත් සලකලා බලලා ගම්මැද්ද දිනසිය දෙවන ක්‍රියාන්විතය ආරම්භ කරමින් මේ වෙද්දී ඒ දිනසිය දෙවන ක්‍රියාන්විතය නොනවති ඉදිරියට ගමන් කරන අවස්ථාවක්. ඉතින් මේ සියල්ල කරන්න ඔබේ සහය ඔබේ සහයෝගය ඔබේ අත්වල් බැඳ ගැනීම අත්‍යවශ්‍යයි. කතා කරන්න අපිට අපි හැම වෙලාවෙම කියන්නේ එකයි ඔබේ සහයෝගය අත්‍යවශ්‍ය නිසා ඔබේ එකමුතු බව ඔබේ ඒ ශක්තිය අපිට අත්‍යවශ්‍ය නිසා කියන්නේ අපිට කතා කරන්න කියලා. 0114 896 896 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘතයි. ගම්මැද්ද මහලේකම් කාර්යාලය ඔබේ හඬට සවන් දෙන්න සූදානමින් ඉන්නේ. ඉතින් හෙට දවසේදීත් හෙට සවස 6:30ට අපි යලිත් හමු වෙනවා. අපේ ජනතාවට වෙනුවෙන් අපි මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ සූදානම ඇතිව අපි අදට සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. ගම්මැද්දට දෙමු කලේ